මහිතන විදිහට ජනතාවගේ විශ්වාසය තුලින් මේ ගමන තව ලේසියලා තියෙනවා. මොකද පේනවා කරන්න පුළුවන් පුත්කලෙක්ට රට බාර දෙන එක තමයි සියලු දෙනාගේම කැමැත්ත. ඒකට අපි මහන්සියෙන් ගෙයින් ගෙයට හදවතින් හදවතට යන එක තමයි අපි කරගෙන යන්නේ. මේ අවස්ථාව අපි නායක ස්වාමීන් වහන්සේ බැහැ දැකලා ආශිර්වාද ලබාගෙන යන ගමනක් තමයි අපි ආරම්භ කළා කියන්නේ. තව දවස් 4කින් ප්‍රතිපත්ති ප්‍රකාශ ලැබෙනවා. එතනින්ම ඔබතුමා දන්නවනේ මොන වගේ බුරුවද්ද පටන් ගත්තේ කියලා. ඒ කියන්නේ කවදත් දැකලා නැති කට්ටියක් එතන හිටලා එහෙම කියනවා නම් ඒ ගල් පැලන බොරු වලට ජනතාවගේ හදවතින් දන්නවා සැබෑ තත්ත්වය මොකද්ද. අපි කරන්නේ අපි කියන දේ කරගෙන ඉදිරියට රට හදලා තියෙන ගමනක්. මේ එල් බෝඩ් දාගෙන යන එකක් නෙමෙයි, ජනතාවට විශ්වාසයට කටයුතු කරගෙන යන එකක් තමයි කරගෙන යන්නේ. ඔය ඉතින් දැන් ස්වාධීනත්වයට රකින්න තමයි එතුමා ලාංඡනය ඔක්කොම එකතු වෙලා හැම දෙනාගේම ආශිර්වාදයෙන් කටයුතු කරගෙන යන්නේ. මේකේ මේ අරෙන් අයින් වෙන්න මෙයින් අයින් වෙන්න එක නෙමෙයි තියෙන්නේ. මේ අවස්ථාවේදී ජනාධිපති උන හැටියම සියලුම පක්ෂ වලින් අයින් වෙලා රටේ ජනාධිපති බවට පත් කරගෙන කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ කටයුත්තක් තමයි කරගෙන යන්නේ. මේ අවස්ථාවේදී එවැනි දේවල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. රට හදන ගමන තමයි තියෙන්නේ. ඉතින් මේ දේශපාලන ගමන ජනතාවගේ ජයග්‍රහණ වුණ හැටියම එවැනි කටයුතු කරා. ඉතින් ඒක මම හිතන විදිහට 21 සැප්තැම්බර් මාසේ දැනගන්න පුළුවන්. මා හිතන විදිහට මේ රටේ රෑ වැටෙනවල දවල් කවුරුත් වැටෙන්න අදහස් කරන්නේ නැහැ. පක්ෂ සියලු දෙනා මේක අවශ්‍යල එක තැනකට ආවේ මේ රටේ කරන්න පුළුවන් පුද්ගලෙක් වන්නේ අනිත් අය බැහැයි කිව්වම පුළුවන් කියන පුද්ගල වට එක් රොක් කරලා තියෙන්නේ. ඒ නිසා තමයි රනිල් සමග මේ ගමන ඉදිරියට ගෙනියන්න එකතු වෙලා තියෙන්නේ. ජනාධිපතිවරයා රාජ්‍ය දේපල භාවිත කරමින් ඒකම ජනාධිපතිගේ සහය දක්වන අයට යම් යම් වරප්‍රසාද ලබා දීමෙන් කටයුතු කරනවා කියලා කියන්නේ නැතිවන සංවිධාන පවත්වනවා කරනවා. ඒ වගේ කියන්න පුළුවන් නේ. ඉතින් ඒ ඕන එකක් ලීසින් කියන්න පුළුවන්. මේ අවස්ථාවේදී කරන්නේ රටට හොඳ දේ මොකද්ද කරගෙන යන එක මිසක් කිසිසේත් නව භාවිතයක් පාවිච්චි කරන්නේ නැහැ. ඒතර අවශ්‍යතාවයක් නැහැ. කවුද රකින්නේ? ඒතන තියෙන රට රකින්න මිසක් වෙනින් කාවත් රකින්න නෙමෙයි තියෙන්නේ. ඔයිටින් ඒක එක් කියලා තියෙනවා. ඒක මම හිතන නීතිඥතුලින් උත්තර ලබා ගන්න පුළුවන්. මම ඒ සම්බන්ධයෙන් නොදන්න නිසා මේක කල්ගියකට තමයි කියලා තියෙන්නේ. ඉතින් ඊට වැඩිය ජනාධිපතිවරණයක් දීලා තියෙනවා. ඊට වැඩිය ලොකු තත්ත්වයක් වර්තමාන ජනාධිපතිවරණයට දී ජනාධිපතිවරණයේ මා හිතන විදිහට මගේ අවංක ප්‍රයත්නය තමයි එතුමා වැඩ පෙන්වලා තියෙන නිසා අභියෝගේ තියෙනවස කවුරුත් බාරගත්ත නැති නිසා අද පොලින් නැති කරලා රටේ ජන ජීවිතයේ හුස්මක් ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ලේසි නැහැ. නමුත් අද හුස්මක් ගන්න පුළුවන් තත්ත්වයක් ඇතුළත තියෙන නිසා අභියෝගი තියෙන වෙනින් කාගෙන්වත් නෙමෙයි. එතුමාම මේ ගමන ගෙනියන එක. මම හිතන්නේ කාගෙන්වත් අභියෝගයක් ඇති වෙලා නැහැ. මොකද කරන්න අනිත් එකුණ කරන්න බැරි වෙලා දුවලා ගියානේ. ඉතින් කරන්න පුළුවන් කියලා තියෙන එක කරන්න. ඒ රන්නේ. රැස්වීම 155ක් අමතනවා. ඒ අතරතුරදී අනිත් රැස්වීමුත් ත්‍යාගන කටයුතු කරගෙන යනවා. ඉතින් මේ අවස්ථාවේදී කිව්ව රහසින් 1-2 දවසකට 6-7ක් තියාගෙන යනකොට ඔබතුමාට වාර්තා කරනවා. ඉතින් ඔබතුමාට පෙන්වන්න පුළුවන් ඇත්ත තත්ත්වය මොකක්ද කියලා. අර නැතිවෙන වියදම් නියාමනයේ කෙරින්ම සම්බන්ධ මම දන්නේ ඒක අලුතෙන් ඇවිල්ලා තියෙන එකක්. ඒ වගේ නීතියට කටයුතු කරනවා. ඔව් දැන් මේ වැඩි 155කට කොච්චර වියදමක් යනවද කියලා එහෙනම් නිකන් Today our concern is, are we going to pay our tax?
Okay, stop. We will pay the tax. අපි බදු ගෙවමු. ජයගමු ශ්‍රී ලංකා, මගෙන් පටන් ගමු.